සාහිත්‍ය කෘති නිර්මාණය වෙන්නේ විවිධ මාධ්‍යන් ඔස්සේ ඒවා ප්‍රචාරයවීමෙන් නිමනත්ත ඒවා ඇලිදැක්වමෙන් පසුව. මට මනගැහුණ දූවිලිමල් කෘතිය. මේ කෘතිය හැබැයි මට කලින් කෙටිකතා කොතක් විදිට නවසී ලන්තයේ පලවෙනවා එක්තරා පුවත් පතක. නමුත් මෙහි වූ ගුණාත්මක භාවේ නිසාම මේ සාහිත්‍යය තුළ මේ කෘතිය තුළ තිබුණු ගුණාත්මක භාවේ සහ රසවත් බව නිසාම අපි අදදවසේදී කතා කරන්න පොත් වැඩසටහනට දූවිලිමල් කෘතිය කෙටිකතා සංග්‍රහය පිළිබඳව කතා කරන්නට හිතුවා. ඉතිං මේ කෙටිකතා සංග්‍රහයේ හිමිකරවා ලංකාවෙ කෙනෙක් වුණාට නවසී ලන්තයේ තමයි පදිංචි වෙලා ඉන්න. කෙටි නිවාඩුවකට එනවා ලංකාවට ඒොහොත අපි කතා කන්න පොත් වැඩසරනට ආාධනා කළා ඔහු දැන් අපේ මැදිරිය අයිබුවන් පතාසි හොඳයි අපි පොඩ්ඩක්දවිිලිමල් ගැන මේ වෙනකොට මේ මේ කෘතිය ගැන කතා කරන්න කලින් ඔබ මේක පුවත් පතක කලින් පල කරනවා ඒ ගැනි පොඩ්ඩක් කතා කරන්න පුවත් පත නස පල කම පුවත් පත ඒ සිංහල දෙමල සහ ඉංග්‍රී වාසම්පල්න පුවත් පතක්ඒ පුවත් පත පත්ජ පටන්ගර න අුරුත්තුනයි මම දන්න තර්රමින් ලෝකෙ ගත්තත් සිංහල පුවත්පතක් විදේශනාකය පරළුණ තම කීපය රටවල්තිඉන්න. නවසීලන්ත ගත්තොත් නවසීලන්තේ පර්වෙනු ඉන්දියන් රශියන් චයිනා ඒවගේ රටවල් කීපක ඇරෙන්න්න පොඩි රටවල්ලින් ගත්තොත් මංහිතන අප ඇරෙන්න්න තවත් රටක් පම්ම දක්කෙන ම ඉසල්ලම ම්‍යවස්ථාව කරගන්නවා විස්තුති කරන්න මේ ආරම්භක විදි හිටියේ හර්ෂ වීරකොන් සහයාගේ නොන අනු වීරකොන් හස් ීරකොන් ලේකව් සහත විධක් නිධරියෙක් ඉට පස්සේ ගල්් ඇතන වැට කරල ඉට පස්සේ තියෙන ලොකුම ඇතන වෙන ස්ටෆ් අයතන නිල්ධාරක්කද වැඩ කරන්න. හොඳ අත්දැකින් තිෙනවා. ඒනිසා එත්ෙ මට වැඩකාන්න ලැබි සන්තෝසේවා අුදදුක දකාාය ඇත්ක පරිහට සම්බන්ඳුනේ නමුත්ඒ පුවත් පතත්ක මම ගනු දෙන්නු කෙරවා මම ලිව්වා රාචනාසාහ කෙටිගතා. මගේ පලවෙනි කෙටි තාව විශේෂ මනුවිීරකොන්ගේ පයි පරි අගේ කලා අගේ කළ ට ආරධන කර දිගටම ලියන්න කියලා. ඊටහ නොවත්තා ම අදනතක්ක ලෙක් ලි්වා. ලිවුවෙන් පස්සේ මට ගොඩක් ආරාධනවාක පොතක් කරන්න කියලා ඒ අනුව තමයි. අප පත්තරයට ස්තුතිවන්තෙන් වනේ අවස්ථාමට ලෙබුණනට ඒගොල දෑමවුනන්දු කළින්. දැන් එතකොට දෑ මාත්ම මීට කලින් ලේඛනේ යෙදුන දේ කියන දැ ඔ ඔබගේ පලවිනි කෘතියන දැන් මේක මේ පුවත් පතක කෙටිකතා පලවනා මේටික එකතු කරලා දූවිලි මල් නිර්මාණය වුනා එක වෙනම කතාව. නමුත්ද ේඛනයටහොහොමද ප්‍රවිශ්ට වෙන්නේ කයි කාලෙද. ඒක කිවෝත් ඇත්වය මව දක්ෂලකත් පලපූදුල්ලිකත්නෙ වෙයි මම එක්දාන් මසිේ අනුත්න වගේ කාලෙදි මිටේ ක්‍රීඩා ශෂේත්‍රේ ඒ ඩාශේතන කාල මම පොතක් නිර්මාණකරුව ක්‍රීඩා කොතක්. එතකොටට පත්්‍රයට මම දෙගින් දෙකටම ලි්වා හැමදාම පිටුවක් ක්‍රඩා පොත් පතේ. ඊ ආමතව සන්නස කෙ කල්පපුුව පදත්වන ඒගේ ම ක්‍රීඩා පිටුක් කලා. ඒවා ඇත්වශයම මම හිතන්නහ මහල්ලොකූලෙක් වැඩක් කියලා වෙලාවෙේ ප්‍රීඩා නිියවසිදයට එම නැතැමවිද මදන්න බාසාවෙන් ලුව මිසක් වැඩි. දියුණුවක් මගේ තිවුණ නෑ. ඒ අත්දැකීමක් විතරක් මටි තුරුණ. තැන් ඔබට හිතෙන් නැද්ද දැන් මේ මේ මුොහුත වෙන විට. දැන් ඔබ ලිවීමට එච්චර වැඩි කැමැත්තක් තිබුුණෙත් නැහැ. ඔබම කියනවා ඒක ගැන වැඩි තැකීමක් තිබුණෙත් නැහැ කියලා. හැබැයි තමං ලියන පලවෙනි අවස්ථාවේදීම දැන් මේ දවිලිමල් කෙටිකතා සංග්‍රහායට කෙටිකතා තිස් දෙක් අඩංගු කරලා තියෙනවා හැබැයි මේ වෙනකොට. මේ සම්බන්ධයෙන් වෙන ටෙලි නිර්මාණයකුත් නිර්මාණය වෙමින් පවතිනවාඒ කිය එතකොට ඔබ මෙච්චර කල් හැගිච්ච ලේක කෙක් බවට පත්වෙලා තියෙන පලවෙෙනම අවස්ථාවද මේක ගැන ජනතා ප්‍රසාධයෙකුත් ලැබෙනවා කොච්චරද කියනවන්න එක ටෙලි නිර්මාණයයක් බටත් පත්වෙමින් තියෙන්න්නේ. ඒ එකක සෙල්ම ගැෙන මගේ නොන වයි පිරිද. බිඳද කියනවා යාවත් දන්න ඇතුළූ ට එහෙම ලියන්න පුරුවන් කිය. ඒකට මට පොඩ්ඩක් දෙනවනට කියන්න පුලොන් වචචන කීපයක්. මම කුරෝණකාලේ කොරෝණ්‍යසග ලංකාට ඇවිල්ල මම ගියා නවසියන්තරාපව්. ඒකාලේ අරියයට මගිල සුමාන්දයකින් ලොක් ව් නා කියන්නේ මුලු නවසියන්තම කට වචන්න බෑ වැඩ කරන්න බෑ කිස්දයන්නමං ගෙද තනිුුණ. මම ඉන්න ගෙදරටයක්ක් මුූද තීවිල්ළඟ එටතුක ඇ තියෙන්නේ ති ඇත් වාඩලවට නිකාමනිකං ඉන්නකට මොට කල්පන වා මුොනහෙල් ියන්න ඕන කියා. එඒතකොට එ ලිවේමම ඇත්තවශයම රචනා ම රාචනා ලියන් කැමතා මොකදම ඉස්ර කාලෙත් ඔය කතා අපේ ෆෝගෑම් සසාාවම මගේ ලෙක්ෂ සාවම ම ලක්ෂආමතර කතාවක් කියනවා.ඒ කතාවයි කියන එක එක්ක සමාට හිනාාවන්න කතාවක් කියම වත් කතා විෂයට අදාල්ල කතාවක් ඒ වගේ දෙයක් මම කියනෙකෑ බැයි සමාරයව මගේ නිර්මාණ සසාමාරය ම විගෙන ගත්ත දේවා. එතකොට මට හිතුන අනන්නේටක ලියන්න ඕන කියලා එතොට ම ලියකොට මංකල්පක ම අනුන් කිය නට වඩ හොඳදයි ම කල් නිර්මාණ කරල ලියන්න ෝනික තොර ම දන්නර සිද්ධියින් අරගත්ත වස්තු බීජගත්තෙන් පසේ මම කල්පනා කරා මේ සිද්ධිය මෙහෙමන මේ මරණය වෙන්න ඇත්තේ මේ කිව්වට ලෝක අද ඇත්ත නෙවේ සත්‍යය එලියද එන්නේ අප හිතනට වෙනස් දේවල් සත පොඩ් අත්තියන කරලා නමුත්තිටඩා ලොක ොරුව කුත්ත එක් මයින්නඉ මම හිතුවා මේ කියන මරණ සිද්ධයෙන් ඇත්තේ හොමනවේ මේ කර ම නිර්මාණටබ කල්පිත කල්පත මගේ ැ ඒ ඇතන වෙන්න පුුවන් හැබ ඒ සාධාරණී කරන්න පුළුවන්කමතුව මට මමට ඕනකමතු මේ කතාව තුළ ඒව සාධානි කන්න පුළුවන්ද මට කිය හැබැයි ඒකට විච ප්‍රතිචාරසාප උදානකදව දැම්මා සමාජාලාවල සමාජාාවමට ප්‍රතිාල ඉතාමිහල මට ඇත්තව වශයෙන්ම හිතවා ම ඒකකයිද කියලා නේද කියලා හිතේද නැති ොඳ කෙති විරාමයක් අපි අරගැනිමු ඊට පස්සෙද විලිමල් කෙටිකතාව ගැන අපි ඇලිත් කතා කරමු. පන්සීයක් කෙටිකතා ලියලා තිස් දෙකක් මේ කෘතියට ඇතුළත් කරලා තියෙනවා. එතකොට දෑමහත්මයක්. අපිට කියන්නකෝ ඒ පන්සීෙන් තිස් දෙකක් තෝරාගත්ත විනා, දරියද තවත්තේ ලියපු පන්සියේ තවත් පොතක් බිහිවෙයිද ඔ බීවිමින් පවතින එකතමයි කිරමාර නදී කියලා ඒ පොතේ සම්පූර්ණයම තියන්නේ කිරමාර කියන ගග එකන්නේ මාත්‍රප්‍රදේශනය නිල්ල ගන්ගේ ප්‍රධානත් ඒ ප්‍රධානත් හරහා සංසෘතිය බිහිුුණ උපසන්සතිය සංස්කෘතිය තුළු ොම දක්කා ගැමිකාම ව්‍යාජ අ්‍යජ බවිනිසුන්ගේ මෝදම හදිච්චි පිසරය ඇති ඒවමට උඩ්ඩය කතා කියන්න තිබුුණා ඒ කතාටකමන් තෝරගත්තා ඒක මම ඊලාකෘතිවිදියට අපිල කනිතයි. හොඳයි එහ මනං අපි යමු දවිලිමල් කෙටිකතා සංග්‍රහයට. මං කැමති හත්වනි කෙටිකතාවට යන්න. ජහන්ට හමු වෝ ගරුවරයා එක් දිනා කරාත්‍රිය එලි වනතෙක් නින්ද ජහා නසලට වතාවේ නැත මුළු රෑම ඔහු කල්පනාවට වැටනේ තමන් මෙම අගාදයෙන් ගොඩ වන හැටිහෝ මේරන හැටිගැනය. හවද මේ ජහාන් හරිම ලස්න දැන් පටන් ගත්ත. ම දැන්න කොහමද දෙතන් ඇහුවේ කියලා ඒක මට කියන්න නොනැති කතාව ඒ කතාව සම්පර්න වගේ නිර්මාණයක් එකක ඇත්තක් නොයෝක ඉමටෝක ඇත්ත තියෙන්න්නේ ඔතන නෙවේ මට ඕනකමතුවන ම ්‍යාරික. ඒ පරිෙ මටවරුද හතලික අ දකින් තියෙන න ස න්තතයන හැතෙන. එතකොට මම මගේ තියෙන දැනුව මම දැක්කා මිනිස්සු රස්සාාවත් නැතිවුනාම කන්නත් නැත්නං අන්ඳන පොල්ගා කකුත් නැත්තං එමත්ත කුමරකුත් නැත්තං ළමයත් අසනී පෙලාන. ඒ මනුසය ොකද කරන්න ඕනේ මනුසසිය එකද සියදීශි නසාගන්න ඕන එහෙම නැත්තං හිංගා කන්න ඕන පරවල් ගානේ ම කතාව කියන්න ගත්තේ එහෙම අඒත් ගොඩවෙන්න පුළුවන්. හම බැරිවෙන්න බෑ මේ ව්‍යාපාරයකනක අමුතු මහකු ලක්ෂක නම දංගනයක් නෙවෙේ. ඊට වඩා උපචෝර චිතය උපතිසිස අඳර ගන්නවවා. ඔය කතාව තුළ තියෙන මගේ ස්ටරජිය. එකක් විතරයි ඉතින් මේ වගේ තමයි බොහෝ කතාවල තියෙන්නේ හැබැයි කුමක් හෝ ජීවිතය අපිට පුළුවන් මේ කතා ඇතුළෙන් අපිට ජීවිතය ඉගෙනගන්න මම දැකපු විශේෂත්වය තමයි දෑ මහත්මයගේ කතා ඇතුලාන්තේ තියෙන අපිට ඉගෙනගන්න තියෙන දේවල් තමයි මම හොයාගෙන ගිය මම යනවායිකලොස්වෙනි කතාවට ඌ තවත් හොරකම් අපි පොඩ්ඩක් මේ කතාව ගැනත් කතා කරමු. ඒක ඇත්ත කතාවක් මම කතා ලියනට කාරණ තුනක් යස් කලා එකෙන්නේ එකක් තමයි මම අදදැකින් මම විසින් අධදැකින් ලබාපු මගේ ජවිත කතා ක තමයිමං සසිදුු සාක්ෂි ම ඇසිදුට දේවල් ගැන ඊළන් තම වත්වරු කියපු කතාවක් ගැන මේක තවත්තක කිපු කතාව. ඒ කියපු කතාවේ ඇටියට මේ කතාව එයාකිවේ මේ ළමයා පොල්ගිටිය කොරග කල්ලුඉල්ල මෙයා දඩුවම් විදිනවා. නමුත් ඒ දඩුවම් විඳපු වත්තේ පරම්පරාවේ ඉන්න හා හාමු කියරන කියැන්න. ඒ හාමුගේ වත්තෙහිටපු ගුටිකාපු කොල්ලා. කමක්කමෙන් ගිල්ලල්ලා ඉතිහා සම්පූර්ණයෙන් ඉතිහාසේ වෙනස් කෙල්ලා එයා වත්ත අයිතිකාරයෙන් ඇයටේ නො. එතෙන්ට යනකම් ගලාගෙන යන්නේ අහම්බෙන්නෙවෙයි. ඒක ඉතාමත්ම උපක්වශීලිවිතරක්නවේ ය ඉතාම දක්ෂතාවෙන් ඒක වෙන දෙයා. එත්තකොට ඒක එහෙම වෙච්ච ඇත්තකතාවක් කොය. එතට ඔය ඇත්ත කතාව මට ඕනකම තිබුණා එයා මට මට කියපු කතාවට ඇරෙන්න්න තව ටිකක් නිර්මාණ කරන්න මගේ පැත්තේ. මොද මම්බලන්නේ කෝන දෙකකින් දැන් කියන කතාව ඇත්ත වනාට මටිතන ඕක මෙහෙමත් එන්න බැරිදි හෙම රුනාානම් හෙම වෙන්න බැරි දෙකන එක. එතු එහෙම බල්විල්ත ම නිර්මාණක සහරදේවල් සත්‍ය කතාවේ සමහරදේවල් මම ෙනස් කරලාවතන. එහම නැත්තං මට හිතෙන්නේ අද ඉප දෙන්න දුප්පත් ළමෙකුට තවුරු දහයකින් පාලෝකින් එමත විස්සකින් මේ රටේ ප්‍රධානයවෙෙන්ම බැරි නෑ ඒ අවස්ථා තියන අපඒ අවස්ථා කතා කරන්න. ඒ අවස්ථ කතාර නඕනෑ කල ත නිමුොදේක පචි ය කරන්න ඕන අපි බෑ අපි දප්පත් අපිට කරන්න බෑහම කියනට වඩා හොඳ එ මගේ කතා හැම එකකම මම කියල තින්න ප්‍රමෝට් කරන්නේ ැන්නේ නකටු පැත්තනව පොසිටි පැත්ත වන්ලිගේ. මතනක හො මුදදාහන් ඉන්දයා පැත්තටහේම ගයාම කොහොම ජනාධපතිවරු අගමැතිවරු ිියුණේ කියනෙකට මේ ඔබ කියන උදාහරන්න තමයි අපිට තියෙන්නේ. මම කැමති. අපිඒ කතා කළ ඌූ තවත් හොරකම් මේ කෙටිකතා සංග්‍රහය එක කතාවක් පමණයි උපටා ගැනීමක් කරන්නමං කැමතියි. අනේසර් මමගේ සුමානෙත් පොල්ගෙඩියක් වත්තේ වැටල තිබිලා ඇහිළුවා අන්න අතන වැට අදර තිබිලා ඒත් අම්මට මංකීවේ සර්ගෙන් පොල් ගෙඩියක් ඉල්ල ගත්ත කියලා අහිංසකව කරුණු කියන කොළුවා ඇම් බැට්ටයකු යැයි සර්ටද එවෙලේ සිතුනේය ඒ තරමටම කිසිදු බයක් සැකයක් කොල්ලගේ මූුණේ ගෑවිලාවත් තිබුණේ නැත දැක්කද ම බයක් නැතිව තව ලැජාවකුත් නැතිව කියෝනවා මු අල්ලල දෙන්න ඕනේ අදම පොලිසියට මේ වගේ රටට ගමට හරිම සාපයක් පොල් ගෙඩියක් හොරකංකල හම මොකද මෙච්චර හොරකම් වෙන රටකනේද ඒ නිසා අපි යමු තවත් කතා රසවිඳින්න විරාමයක් කරගෙන න්ති මැනික රත්නපුර පලාතය ගැමි පවුලක එකම සුරූපී තරුණයක්කුවාය. ඇවුරුදු විශ්සක් පමණ වයසින් වැඩි සමර වික්‍රම මුදලාලිට කැමතිවෙන්නට සිදූයේ තම දෙමාවපියන්ගේ බලකිරීමටය. අකර සේයකට වැඩි වත්තක කාමර පහළවක් සහිත වලාවේ පදිංචයට පැමිණි අයට සැප සම්පත් අතින් අඩුවක් නොතිබුණ. මහ මුදලි තැන රාජකාරයේමටය විසාපතිගේ සිට සියලුම නිලධාරින් සමඟ පැවරෙන කටයුතු වෙනුවෙන් හිමිදිරයේ පිටත්වන ඔහු නවත ගෙදර පැමිණෙන්නේ රාත්‍රී කාලයටය. නඩුත්හාමුදුරුවන්ගේ බඩුත්හාමුදුරුවන්ගේය ඒ අපමු ඕ ඒක ඇත්වර්යම මම හපු කතාවක් ඇබැයි සිද්ධි පිළිබඳ දන්න අපේ ගමේ කතාවක් කටිම කයවද පි. සීයගේ සීය කතාව. ඒ ගැන්නේ ටස් නමසීටත් ඉස්සල්ල වෙච්ච කතාව. මේ කතා ලියනකොට අපිට ගුඩාක් දගත්තයෙන ඒ ගම්මුරුතු විච්ච පරිසරය ගැන කියන්න. මේ පරිසරේ තමයි ඒ ගම්මුල ඒකාලේ අපි මාතරදලා කිලෝමීට විසක්තර ඇතිත් විච්ච ගමක් ඒ ගම මැදන් ගඟක් ගලාගෙන ගියා ගඟෙන් එහා පැත් බෙනම රාජ්‍යයක් මෙහා පැත් එනම රාජ්‍යා ඒවයි විධාන ආරච්චිලා හිටියාඒ විධානච්‍යය තර රජවරු ඒ. ඒක වෙන කව්වත්ර ජුරුණණ ඒක අනසක තමයි ඇතිබුණේ. ඒ අනසක යටති සියලුම දේවල් සිදුවනේ ඒ අයට අවශ්‍ය විදියට. එනිසා විවාහකටයුතු අවාගටයතු දරුවන්නැදීම සියලුම දේවල් වෙන්නෙත් ඒ පවුල්ලොල තියෙන නායකත්තය යටතේ. එතවොට ඒ තිබිච්ච ගැමි පරිසරය තුළ ගම මිනිස්සු ගමටම කොට වෙලා හිටිය. ගමේ ඉන්න මිනිස්සු පාලනය කරේ එක ප්‍රධානයෙක්ඒ ප්‍රධනයතිතය රජ සැප තිබුණන. එහු රජෙක්වාගේ. ඒ රජා සියලම සැප සම්බත් විදලා සියලුමයගේ ඉඩංකඩන් ඔල බලතල්ල අරගෙන මුළු ගමේමයිතියතියාගෙන එයා හොඳට සැපවත්ව හිටිය. නමුත් එහ මුණට ඔුගේ පවුල් ජීවත ල තිබුණ දුක්කිත තත්ත්යන්. ඒ දුක්කිත තත්ත්යන් තමයි එයාල්ලට තිබුණ දේපල්ල පිළිුවන්ද තන්නආාවක්ෂ දේපල පිමිමිසක් පවුල් කෑමේ. තිබු හඳුනාගෙනනමක් ක් හැඟිමක් තිබූන්න. ඒ නිසා ඉතන්දදි වෙච්චා ආරවුලක් පිල්ිබඳ කතවත්ත මැතින්නේ ඇත්ත කතාව නමුත් ලෝකෙට ප්‍රසිද්ධ වෙන්නේ නෑයි කතා.ඒ හෙටික කතාව අතුළ ොම ගන්න ලෝකය දන්නන්නේ නෑ වෙච්චදේ නමුත් වෙන්න ඇත්තේ ඔන්න නෝකැයගරත මක සේ පාලිකාමල් පර ලෝනයේ. පාලික යන බොහෝ අයගේ විනෝධ වයනක් විය. සමහර මැදියම් රාත්‍රී වනතෙක් සඳ එළිය ඇති දිනවල කුඩා කණ්ඩාය මත් පැන් බොමින් විනෝධවීම ඉඳහිට දකින්නට තිබූ එක් දර්ශනයකි. ඇදිරිී වැටෙන විට සේපාලිකා ගස්වලපි පෙන මල්වල සුවඳ විදීමට බොහෝ දෙනෙක්ද සඳ ඇති රාත්‍රී කාලයේ ප්‍රිය කළෝය ඒ තාම පුංචි ෝස්ටල නට ප ත් සේපාලිකා ගත්. ඒ සේපාලයා ගා ඇම දාම උදේ පාන්සේයාට සේපලි වැටල මේම මල්වට්්‍යක් වගේ පට පුරාම හැබැයි ඒ වැටෙන්ෙන වෙලාවත් තියෙනවා එක වැටෙන්නේ උදේ තුන්න තුන හමාර හරීමට වැටෙන් ඉටිසල වැටෙන්න්නේ මට ඕනකම තිබුණ ගෙටිකගතා පන්සේ ලියන කොට එක තැනදමට අවචනත්තන රස් පරීක්ෂය අතවල්ලියන්න මම කතාව කවදාවල් ලියල් තිබුණන්න ඒසේ මම ියනකොට මටහිතුන් සේපාලිකා මල් ලටන ගැන උක්ත කල්ලා කතාව අපට හදන්න ඕන කියලා. එතු මම අරගෙන ගීල්ල මරණය සිද්ධ වෙලලා ඒ සිදුවීම ඔක්කෝොම එක වෙනස්සාත්තය සිදුවීම නමුත් කීපයක් ම එකතු කල්ල ගත්ත කගතාවට ඒකෙදී ප්‍රධාන පොයින්ට එක තමයි මිනිීමරුවා යනකොට අඩිපාරල්ලොල්ල තිබිච්ච සේපාලිකා මල් පෑගිලා තියෙනවා ඊට පස්සේ නකොට එතකොට සේපාලික මල් පෑගෙන්න්න සේපල්ික වෙඩටලි ති තු මරින් පස්සේ එතකොට ප්‍රහස්පරික්ෂවරය දැනගන්නවා මේ ගියපු අඩිපාරික මුරසා සේපාලනෝත් පිච්චි පෑගිලා තියෙන හටි අනු තමයි යා දගින්දිකට තමන්ගේ මේ කරහා යන්න නමුත් ඔය කතාව ගොඩක් ජනප්‍රියුණනා අප මේ ෆෙස්බුක් එක තම ා ච්චමතයි මල්දි ාස්සගත කකාදත් ලි වෙන. ඉති මගේ පාලේ ප්‍රාත්යේදයටට මට සතුරාත් ලැබන ගර කමෙන් සට උට කව ප්‍රතිචාර. තමන්ට හාහා පුරා කියයා ලැබුණු ගුරුපත්වම් වාර ගැනීම සඳහා පසුදා උදහෙන්ම සාගර පිටත්වෑමට අශ්‍යව තිබුණ. එ නිසා පවුලයම් මතාත් තමල්ලි අතහැරෑමට සිදුවීම ගැන ඔහු කනගාට වූයේය. ඉටත් වඩා රේණුකානු දැක සිටීම ඔහුට අපහසු කාරණාවක් විය. නරකාරංචි මම කියන්න දෝකටය ඔය මයි කතාව නමුත් ඔ අවසානමයි කතාව නේ වේ මොද කතාව මට ඉවර වුුණ පොඩි වෙනස් කරීමකු පාටකැටට කියවන්න තියනේ තියනනිතය සමාදයවල්ලියයන්න බෑනේ ති ඒනිසා ම සියල්ල කතාව ඇත්තශ ම එක එක චරිතයක් නමුත් කතාව ඇත්ත සියලු දෙවල් ඇත්ත ඒක අන්තිමටි විතරක් මට වනාා නිර්මාණය කරා. ඒ නිසාම තමයි මංහිතනව අවසාන බාගේ වෙන විට බොහෝ විටාපි කතාවක් තුළ සර්්‍යය සහ ප්‍රබාන්ධය අන්තර්ගත වෙනවා. එනිසාම වන්නට ඇති කොටින්ම කියතොත් විවාහයෙන් පසු කිසිමදිනක විනේතා සමඟ චිත්‍රපටියක්වත් බැලීමට විවේකයක් සුනිල්ට තිබී නැත. විනිීතාටේම සියල්ලම දැන් හුරුපුරුදිය. නමුත් ඇය තමන්ට දරුරතල් නැවීම ගැන විඳවන්නට වවාය ඒ ගැන ප්‍රතිකාර ගැනීම පවා දැන් ඇය අත හැරයේ අවසන් වරට විශ ස්ඥවරයාදුන් උපදේශ නිසාවෙන්ය ඉතිං ඕවා ප්‍රබන්ධයන් ඉතිං සමහට සමහර කතන්දර ඇතුළ තියෙනවා යම්යම් කාරණ ප්‍රබන්ධයන් යම්යම් කකාරන මම තන්න නව කතාකාර කතාකාකර ප්‍රන්ධය නැතුලියන්න්න පුළලන්ගේ ප්‍රබන්ධය නත නිර්මාණය කන හරසය ක රය ක කියන්න නිර්මාණ ෝන හැබැයි අපිටකාවටරි සතය සිදුවීමක් අරගෙන ලියන්පුුවන තාර්්චිකයගල මංහිිතන්න එත ඒ මම ගොඩක් වගේ සියට අනුුණමයක් වගේ මම යෝස් කල තියන්නේ එක්ක සිද්ධින් කීපයක් එකකටියයතාවට මම දන්න. එම නැත්තං මගේ අධදැකීමක් තමයි මම කටිගතට යස්ක. ඒ රසේ නිසාම තමයි දූවිලනිමල් ටෙලිනාට්‍යයක් විදියට මේ වන විට රූගතකිරීම් සිදුකිරමින් යන්නේ අනාගතයේදී ටෙලිනාට්‍ය, රෝපවාහින තිරයකින් දිගහැරේ. ද ස්තුතිපන්ත වෙන අපේ දායාප්‍රතාපසිංහ මහත්මයායට විශේෂෙන් නමසිල්න්තයද ලැවිල් බොහොම කෙටි නිවාඩුවකට භෝමික්මනින් නැවත ශ්‍රී ලංකාවෙන් පටත්ව යනවා හැබයි අපේ කමතාමත් ඔබ සතෝතියනවා. ොට හොතට භාෂාව කතාකිරීම හැකියාව තියෙනවා දැ ගොඩක් වෙලාට අපි පිට ගිහම පලවෙනිට සිද්ධ වෙන තමන්ගේ බාමව භෂාවමතකීම ඔබ ඉතාමහෝදින් තමන්ගේ භාෂාව පරිහරණ කරනොයි විතරක් නේ දාෑයමාත්මයක් ඔබේ ගුණේ හපත්කම වගේ මනි පත්තෙන් අපිගත් හම නිර්මාණ ශීලියය හැකියාව. එනිසා තමයි පලවෙනි අවස්ථාවේදීම පළවෙනි කෘතිටම ඔබට මෙවැනි ප්‍රතිචාර ලැබන්නේ. ඉතින් දූවිලිමල් වගේ ම තවත් නිර්මාණ ඉදිරියේ දැන මත් එකක් බහිවෙමින් පවතිනවා. තවතව නිර්මාණ කරනේ ඇදීම ශක්්‍ය දැරය ලැබෙනට කියලත් අපි පාර්ථනා කරනවා බොම ස්තුතියි අපේ මදිරියට අ දවසේ පැවිනිියන්න. බොම ද පල ත දනට බපතුමේටත් අප කාල් පන්නේටත්. ඒවගේ මටක කියැන්න අමතුව හමේ පොත පලකරන්න මට විශේෂෙන්මට උනන්දුන ප ප්‍රමන් ලකකෙක්ේ පත්ත්‍රය පදාන කත්තුවයා ඊට අමතර ශාල පො සංකක් කලති වන එයා තමයි මර්ම දීරිගැන්නය ගොඩක්ක ම කියන්න ඕනතාවක්. ම ඉතන් ඊළඟ පොත්තවරත්මට හහි සයිල්ල ලැබෙන. ඒම නැත්තම්මට පොත් නිර්මාණකන්තරන් දැනුවක්ති වුන්නෑ කැනෙව. හයි ඒමනන්දෑ හත්මයට සබඳන ගමන් අපි කතාාගෙන පොත් වැඩසටහනින් අදර සම්ගෙනනයන සුබ දවසයි .